Hi guys, welcome to my YouTube channel. අද තමයි 10 days study challenge එකේ පස්වෙනි දවස. මේ දවස්වල exam එකත් ළඟ නිසා එක දිගට class ඉදින් පාඩම් කරන්නත් හරියට වෙලාවක් නැහැ. මම මේ මගේ ඇඳ අස් කරන දෙවෙනි පාර. ඔයාලා බලන්න වැඩි මේ කවදාවත් නැතුව මගේ ඇඳ හැඩි වෙලා ඇයි කියලා බලන්නකෝ අපේ මෝඩ බලුතඩියා කඩාගෙන ඇවිල්ලා මගේ ඇඳටම පැන්නා. එයා මඩ පිටින් ඇඳට පැන්නම අය ගන්න දෙයක් නැහැ. ඉතින් මම ඒක ඉක්මනටම අස් කරා. කිකී නම් මට ෆුල් සපෝට් එක දෙනවා ඇඳ අස් කරන්න පේනවනේ. ඉතින් රෙද්ද හුළඟවත් යන්න දෙන්නේ නැහැ. එයා බලට හිටගෙන ඉන්න. මම ඉක්මනටම වොෂ් එකක් දාගෙන ආවා. අද මට පොඩි වැඩක් තියෙනවා. මම අද මගේ ඇඳ තියෙන තැන චුට්ටක් වෙනස් කරනවා කියලා හිතුවා. මම මගේ කොණ්ඩේ ෆ්‍රිසි ගතිය කන්ට්‍රෝල් කරන්න බේබි ඔයිල් ටිකක් ගෑවා. ඉතින් මේ තියෙන්නේ මගේ දවස්වල මගේ ෆේවරිට්ම ක්‍රීම් එක. ඉතින් මේකේ රිසල්ට් එක නම් ඇත්තටම හොඳයි. මම දැන් යූස් කරලා දවස් දෙකක් තුනක් වගේ වෙනවා. මගේ ස්කින් එක ගොඩාක් සොෆ්ට් ගතියක් දැම්මට දැනෙනවා. ඒ වගේම ගොඩාක් ඩාර්ක් පොට්ස් නැති වෙලා තියෙනවා. ඉතින් මේක ගැන විස්තර මම මගේ කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඕනි කෙනෙක් ඉන්නවා නම් ඒකේ ගිහින් ඩීටේල්ස් ටික ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් සතියකට සති දෙකකට සැරයක් වගේ මගේ රූම් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ මම එකම තැන මගේ පොත් මේසේ ඇඳ තියාගෙන ඉන්නේ නැහැ. එතකොට අපිට ටිකක් බෝරින් වෙනවනේ. ඉතින් මගේ අතින් පොඩි වැරැද්දක් වෙලා තිබ්බා. මම නොදැනුවත්ම මම මගේ ඇඳ දාලා තියෙන්නේ මම මුදු පහන තියෙන තැන පැත්තට කකුල් වෙන විදිහට. ඉතින් ඒක හොඳ නැහැනේ. මටත් ඒක නෝට් උනේ නේ. මට වීඩියෝ එකට ඇවිල්ලා තිබුණ කමෙන්ට් එකකින් තමයි මමත් ඒක දැක්කේ. ඉතින් ඒ හින්දා මම ඇඳ වෙන පැත්තකට දානවා කියලා හිතුවා. මේවා ඉතින් ඔක්කොම මම තනියෙන් තමයි උස්සන්නේ. ඉතින් අපේ ගෙදර වෙන කවුරුත් නැහැ අවා උස්සන්න. ඔන්න ෆයිනලි මම මට ඕන විදිහට මගේ කාමරේ බඩු ටික තියාගත්තා. දැන් මට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. එහෙනම් අපි ආයි දවල්ට හම්බෙමු. ක්ලාස් ඉවරුණා විතරයි වහින්නත් පටන් ගත්තා. වහිනකොට ලස්සනයි නම් තමයි ඒ වුණාට සීතල තමයි දරා ගන්න බැරි. අපි දැන් ආයෙත් පාඩම් වෙන පටන් ගමු.
ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මාව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම මේ ළඟදි දවසක මගේ පරණ වීඩියෝ එකක comment check කරනකොට මම දැක්කා දතුන් දෙනෙක් මට ටිකක් දැනලා දාලා තිබුණා. ඒවට මම මුකුත් කියන්නත් කලින්ම ගොඩ දෙනෙක් මේ මිනිසුන්ට හොඳ උත්තරයක් දීලා තිබුණා. ඉතින් මගෙත් එක්ක ඔයාලා මගේ හයියට ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. මට සමහර අයගේ user name එක පවා මතකයි. ඒ කියන්නේ මට කවරරි මොන හරි බෑන්ලා එහෙම දාලා තිබ්බොත් එයාලා අනිවාර්යයෙන්ම මට කලින් මේ මිනිසුන්ට හොඳ එකක් කියනවා. ඉතින් මගේ support එකට ඉන්න හැමෝටම ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. මම දැන් ටිකක් විවේකයෙන් ඉඳලා මගේ night studies වලට ලෑස්ති වෙනවා. මට දැන් රෑ 8 ඉඳන් ICT class එකයි business studies class එකකුයි තියෙනවා. ඉතින් මම අදට vlog එක මෙතනින් නවත්තනවා කියලා හිතුවා. එහෙනම් අපි day 6 එකෙන් හම්බෙමු. Bye.